ශ්‍රද්ධාවන්ත පින්නතුනි, අද මේ දවසේදී වඩ වඩාම බුදු ගුණ වර්ජනා කරමින් තමන්ගේ సంతානයේ බුදු ගුණ වලින් පොරවා ගන්නද. බුදු ගුණ මෙනෙහි කරන්න සැපෙන් නිදෙනවා. බුදු ගුණ මෙනෙහි කරන්න සැපෙන් අවදි වෙනවා. බුදු ගුණ වඩන්න නපුරු සේන නොදකින්නෙක් වෙනවා. දෙවියන්ට ප්‍රිය වෙනවා. මනුෂ්‍යයන්ට ප්‍රිය වෙනවා. දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. එපමණක් නෙමේ වසවිස අවියාවුද මේවා ගිනිජල විපත්ති වලකිනවා. හිතේ සමාධි ශක්තිය වැඩෙනවා. කවර භාවනාවක් කරතත් ඒ භාවනාවේ වැරැද්දක් වෙනවා නම් බුදු ගුණ මෙනෙහි කිරීමෙන් ඒ වැරැද්ද නිවැරදි කර ගන්න ලැබෙනවා. ඒ වගේම ශරීර වර්ණය පැහැපත් වෙනවා. මරණාසන්නෙත් බොහෝම හොඳ සෞම්‍ය සීනුවනකින් දවස ගෙවන්න පුළුවන් වෙනවා, සම්මහත් ගෙවන්න පුළුවන් වෙනවා. සසරදී පිටසක්වලක උපදින්නේ බුදු ගුණ මෙනෙහි කරපු තැනැත්තා. බුදු ගුණ වැඩුව තැනැත්තා පිටසක්වලකට යන්නේ මේ මංගල සක්වලම උපදිනවා. නියත මිසදුටු ගන්නෙත් නෑ. මොන තැනක උපන්නත් නියත මිසදුටු ගන්නේ නෑ. අර අහේතුක අකිරිය නාස්තික කියන දෘෂ්ටි ඇති කරගන්නේ නෑ. යම් කිසි විදියකින් මිසදුටු කුලයක උපන්නත් ඔහු හිත ඇතුලෙන් සම්මාදිට්ඨික කෙනෙක් වෙනවා. ඒ වගේම ත්‍රි හේතුක උත්පත්ති ලබන්න වාසනාවන්ත වෙනවා. ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ පහළ වූ අවස්ථාවක් නම් බුද්ධෝත්පාද කාලයක් නම් ඒ බුදුවරයන් වහන්සේ තමන් වෙත වැඩිනවා. තමන්ට වෙත වැඩලා ධර්ම දේශනා කරනවා. බුදුරජාන් වහන්සේගේ පිහිට ලැබෙනවා. මේ ආදී බොහෝ ආනිසංසය මෙලවදීත් පරලෝදීත් ලැබෙනවා බුදුගුණ භාවනා කිරීමෙන්.